ඔල්ලා ළඟ මං යාව බලන්න ආව මගේ වැඩ ටික කරගෙන හයි කොහොමද මගේ ආලෝ හැමෝටම ඔන්න මං අද තවත් බ්ලොග් එකක් කරන් එන තමයි හදන්නේ ඉතින් මං අද යනවා බබාලට බඩු වගයක් ගන්න මේ නයිලන්ඩ් එකට ඉතින් මගෙත් එක්ක යන්න කොහොමද මේ බඩු වල කනං මොනවද මෙහි තියෙන්නේ කියලා බලන්න Very expensive, man. මගේ වැඩ කරන තැනට බබාලාගේ බඩු වගයක් ගන්න මූද ටිකක් සැරයි බලපෑම් කියලා අපි ඔගොල්ලෝ දකින්නද වෙනද නගින ජටින් නෙමෙයි නැකේ වෙනම හැකින් ඒ වෙනදා වෙනම ජටික රිනොවේෂන් ඒ නිසා අපි දැන් වෙන පැත්තකින් තමයි ආවේ ඒ පැත්ත හදලා දැන් ගෙස්සන වෙනම එක්ස්පීරියන්ස් එකක් ඉතින් අපි යන වෙලාවේ මුද ගොඩක් සැරයි. ඕගලන්ට ඔය පේනව ඇති රැල්ල උඩ ගහනවා. මම තව චුට්ටකින් පෙන්නනම් කොහොමද අපේ පොට්ටුව උඩ පනින්නේ කියලා. අපි එදා වැරදීමකින් ඉස්සරහා ඉඳගත්තේ. ඉස්සරහා යනකොට ගොඩක් අමාරුයි. පිටුපස පොඩක් දැනෙනවා අඩුයි. මොකද ඉස්සරහා පැත්තෙන් ඉස්සල්ලාම රැල්ලට වදින දැක්කද යාළුවෝ? රැල්ල ලොකු රැල්ලක් ගියා. පේනතු ඉස්සරහෙක් කෙන පැද්දෙන විදිහ මට හරියට ඒක වීඩියෝ කරගන්න බයයි ෆෝන් එක වැටෙයි කියලා. මම බොහෝම අමාරුවෙන් තමයි මේන් අයිලන්ඩ් එකට ගියේ. හරි දැන් අපි ඉන්නේ ටවුන් එකේ. දැන් මම මේ යන්නේ ඉස්සලාම හරියට කියන් කිව්වොත් මේ තියන්නේ මාහේ මේන් කොහොම කියන්නේ මේන් සිටි එක තමයි මේ තියන්නේ. මේ මෙහිටින් අර ලොකු රටක් නෙමෙයිනේ පුංචිනේ. ගොයින් ගියත් මෙතන තමයි මේන් තැන. ඉතින් දැන් අපි ආවා හයිපර් මාකට් එකට. මේ තමයි මෙහි බබාලට තියෙන සෙල්ලම් බඩු. බලන්නකො ගණන්. මේ ගණන් ඕගොල්ලෝ ඉතින් රුපියල් 23න් එකක් වැඩි කරන්න ඕනේ. කියන්නේ මෙහි CR එකක් ලංකා මුදලෙන් රුපියල් 23යි දැන් යන රේට් එක. ඉතින් මෙහෙ එහෙම ගොඩාක් ෂොප්ස් නෑ බබාලට සෙල්ලම් බඩු ගන්න. මේකත් මේ ළඟදි තමයි දාලා තිබ්බේ. අපි ගොඩක් සෙල්ලම් බඩු ගේන්නේ ඉම්පෝට් කළේ කියන්නේ කොහොමද කියන්නේ ඔන්ලයින් හරහා. මේ පාර එහෙම හැලෝවින් එකට මට ගන්න වෙලා නැහැ. ඒ හින්දා මම හිතුවා මේ විදිහට ගන්නවා කියලා ගිහිල්ලා හරියට බැලුවොත් ගොඩක් ගණන්. නමුත් කරන්න දෙයක් නැහැ. තැනේ හැටි තැනේ ගහන්න එපැයි. මේ බලන්නක පසල්ස්. මේ ඔක්කොම තියෙන්නේ ලී වලින් හදපුවා. එකක් 220යි කියන්නේ 5000කට වැඩිනේ. ඒ වගේ මම අමතක කරේ නෑ මගේ බඩු ටිකත් ගන්න. මමත් ඒ ගමන් මට අවශ්‍ය බඩු වගේක් අරගෙන අනිවාර්යෙන් මම මෙහෙවත් මාළු ගන්නවා. මොකද මට මෙහෙ තමයි මං ආස මාළු තියෙ. ඒ කියන්නේ මාළු ගන්න ලේසිම තැන. මේ විදිහට ගෙනිච්චත් මම අර ඔයගලන්ට පරණ වීඩියෝ වල කිව්වා වගේ මට හරිම ලේසි. ඉතින් මම ඒවත් අරගෙන
මගෙත් එක්ක සපෝට් එකට ආපු අයියත් මට ගොඩක් හෙල්ප් කරා. මගේ චොක්ලට් උත් ගත්තා. මේ තියෙන අපේ ජාතික ආහාරයේ නූඩල්ස්. ගොඩක් කලාවට නූඩල්ස් වලින් තමයි අපි ගේම ගහන්න. මොකද සමහරවිට රෑ වෙලා වහම කෑම සෙට් නැත්තම් නූඩල්ස් එකක් හදාගත්ත කෑම. හරි, අපි දැන් ආයේ ටවුන් එකේ ඉන්නේ. තවත් කඩේකට යන ගමන් මේක තමයි මෙහි කල්චරල් සෙන්ටර් එක. ඉතින් දැන් මං ටවුන් එකට ගිහිල්ලා ජනකවත් හම්බ වෙලා අනිත් කඩවලට යන්න තමයි ලෑස්තිය. හරි ගයිස්, කොල්ලා ළඟ මං යාව බලන්න ආවා මගේ වැලටික් කරගෙන. ටොයිස් බැලුවා ගොඩාක්, ඒවා තිබ්බා ඔයගොල්ලන්ට මං පෙන්නන්නම්. ඔගොල්ලෝ දකින්න ඇතිනේ තිබ්බ මේක පොඩ්ඩක් අල්ලගන්න. අද මෙහි මාර රස්නේ. ඌ රස්නේ කියනට හියුමිට එක වැඩි. අපි දැන් යනවා තවත් කඩේකට බඩු ටිකක් බලන්න. ඒක පොඩි ෂොප් එකක් යනවා. ඒකේ ගඩබඩු තියෙනවා. අර තරම් පොඩි ඇතුළට ගිහලා පොඩි එහෙර යන්න කියන අපි යම් දැන්. අපි දැන් ඒ කඩේටත් ආවා. ඒ කඩේ නැති දෙයක් නැහැ. හරි පොඩි පොඩි වුණාට හැම දෙයක්ම තියෙනවා. මේ තියෙන ඔක්කොම ඩෙකරේෂන් අයිටම්ස්. එතකොට මේ තියෙන බර්ත්ඩේ පාටි අයිටම්ස්. එතකොට ටොයිස්. මම මේ තෝර තෝර එක එක වයස බබාලා නෙන්නේ. ගොඩක් මට ඕන කන් තියෙයි චූටියට ටොයිස් ටිකක් ගන්න. මම බඩු ගන්නුත් එක තෝරන. මොකද මෙහි හරි ගණන් පොඩි ගාණක් වුණාට වැඩක් නැහැ. ඉතින් මගේ පොකට් එකෙන් නෙමෙයි යන්නේ. අපි දැන් වැඩේ ඉවරයි. මේ තියෙන්නේ බිසි ටීෂර්ට්ස් පවුන් එක. අසම්තාව සල්ලි මාරු කරන්න බලව මෙහෙ. මේක තමයි මෙහෙ රේට් එක. සල්ලි මාරු කරන බලමු පාඩු වෙන්නේ නැතුව මාරු කරගන්න පුළුවන් නම් මෙච්චරයි. ඉතින්නේ මේක ළඟේ අර මේ රටේ දේවල් විකුණන්නේ මාකට් එක. අර අපේ පොල් කටුවේ වල වගේ මේ දෙවිදි තනිකර සිප්පි කටු අනම්මනම් ඒවා එකගේ පෙන්වන්නම්. සමහරව වීඩියෝ කරන්න දෙන්නේ. හරි, අපි දැන් ආවා කොණ්ඩ කටු 50 තියෙන කඩේකට. ඔගලොන්ට මං කියලා ඇති මෙහි අයට වැඩිය කොණ්ඩේ නෑ. ඒගොල්ලෝ ඉතින් ඔය ඔක්කොම ෆැෂන් ටික ෂෝ ටික දාන්නේ මෙන්න මේ බොරු කොණ්ඩ වලින්. ඉතින් මේ කොණ්ඩ වල දිග 90 පාට 90 ගාන වෙනස් වෙනවා. රුපියල් 75 ඉඳන් තියෙනවා එක කොණ්ඩ. ඉතින් මෙහි කවුරු බැලුවත් ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මේ වගේ කොණ්ඩයක් දාගෙන. මේක මෙහි ඉතින් ෆැෂන් එක. හැමෝම සතියෙන් සතියට ඒ කොණ්ඩේ මාරු කරනවා. ෂොපින් කරලා කොහෙද යන්නේ? ඇත්තටම අවුව නැහැ. ඒ වුණාට ආරම රස්සන් ද කියන්නේ දාඩිය හියුමිඩ් එක වැඩි. ඔබ දැන් මේ කඩේ කියනවා පොඩි ස්නැක් එකක්. ස්නැක් එකක්. ඇරගෙනේ. මෙන්න මේ පේන බීච් එකට යන්න. කියලා පේනන. බල ලස්සන පල්ලි. නෑ. මේ මෙහෙ ගෑස් තියෙන මෙහෙම. This is how gas set in station. මම තමයි තියෙන්නේ ස්නැක් විදිහට. Then prices. Okay. පොඩි පොඩි ස්නැක් ෂොප්. ස්නැක් ෂොප්ස් තමයි. කියන්නේ chips එනකම් බලන් ඉන්නත් අපි. අපි සොසජන් චිප්ස් එකක් ගත්ත. ඒක දැන් 45. මෙදින් මේ රුපියල් 25 කොලේ. අපේ මෑස්ට එක්වා වෙලා රස්නේ දරාගන්න බැරි ඉන්නම කොපා. Guys, මෙන්න මේක
මේක මේ සල්වල රුපියල් 45ක් වුණා. ඒක 23 වැඩි කරලා බලන්න. පියායි මේ අපරේට මුහුද බලන ගමන් අනු බාවයට ලැස්ති. අපි ගමන් ඉමවන් කරගා අපි අපිට අපේ ආලු වගේයක් හම් වුණා නේ ඔයගොල්ලන්ට පෙන්නන්න. Ha ha ha!